බුවන් කියලා පිළිගන්නවා අද බිට් ට්‍රේඩර් YouTube channel එකට මේ YouTube channel එකේ පරමාර්ථය තමයි cryptocurrencies පිළිබඳ සිංහලෙන් අප්ඩේට් කරන්න එම ඔයා cryptocurrencies වලින් ට්‍රේඩින් කරලා හරි ඉන්වෙස්ටින් කරලා හරි මුදල් උපයන කෙනෙක් නම් මේ channel එක ඔයාට ගොඩක් වැදගත් වෙවි ඒක නිසා subscribe කරලා notification bell එක on කරලා තියාගන්න ඒ වගේම තමයි අපේ the bit trade official කියන telegram channel එකට අනිවාර්යෙන් join වෙන්න මොකද ඒකෙදි තමයි අපි important update කතා කරන්නේ video එකක් upload කරලා ඉවර වෙලා breakout වෙනවා නම් retest වෙනවා නම් ඒ වගේම වෙන fundamental effect වෙනවා නම් අනේ හැමදේම කතා කරන්නේ මෙන්න මේ channel එකේදි link එක දාලා තියෙනවා description එකේ ඒ වගේම පළවෙනි pin comment කරලා තියෙනවා ඒකට අනිවාර්යෙන් join වෙන්න ඕගොල්ලොන්ට මම අද උදේදී ෂෝට් වීඩියෝ එකක් ගෙනල්ලා මෙන්න මේ කියන පැටර්න් එක පෙන්නුවා. ඉතින් මීට දවස් දෙක දවසකට දෙකකට විතර කලින් මම කිව්වා ඕගොල්ලන්ට මෙන්න මේ කියන yellow box එක break වුණොත් අප්සයිඩ් එකට මාකට් එක යනවා. එහෙම නැත්නම් මෙන්න මෙතනින් තිබ්බ සපෝට් ලෙවල් එක lost වුණොත් down side එකට යනවා කියලා කොහොමත් උනත් මේක down side එකට ඇවිල්ලා fundamental effect එකක් නිසා මාකට් එක අප් වෙන්න පටන් ගත්තා 4 hour time frame එකෙන්. ඒ වගේම තමයි මෙන්න මේ කියන white line එකෙන් මම දාලා තියෙන resistance level එක ඕගොල්ලොන්ට පේනවා. මේක bumping run pattern එකක් විදිහට මාකට් එක upside එකට break out වෙලා තියෙනවා. ඉතින් මේ කියන pattern එක complete වෙන්න නම් retest කරන්න ඉන්න ඕනි මෙන්න මේ කියන yellow box එකට. ඒක නිසා තමයි මම ඕගොල්ලන්ට ඊයේ වීඩියෝ එකේදී කිව්වේ Bitcoin buy කරන්න ඉන්නවා නම් මෙන්න මේ කියන yellow box එකට එනකන් ඉන්න ඒකේ price එක තමයි ඒකේ price එක ඇවිල්ලා 39211 38560 වගේ level එකක් තිබුණත් නමුත් 39300ත් 38500ත් කියන range එක ඕගොල්ලෝ හදලා ගන්න 39300 38500 කියන මෙන්න මේ කියන box එකට ඒක තමයි price zone එක මේ කියන අපව retest කරලා market එක up වෙනවා නම් ඒ වගේම තමයි මේක යම් කිසි කෙනෙක්ට මේක double bottom pattern එකක් විදිහට කියන්න පුළුවන් නමුත් මම මෙතෙදි කියන්නේ මේක bumping run pattern එකක් විදිහට තමයි නමුත් 1 hour time frame එකට එනකොට අපිට clearly බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා bullish pennant කියන pattern එකක් මම ඕගොල්ලන්ට මේ pattern එක මොකක්ද කියලා පෙන්නන්නම් මෙන්න මේ තියෙන ඒ pattern එක තමයි ඕගොල්ලොන්ට පේනවා මෙන්න මේ විදිහට flag එකක් කියන්නේ අර කොඩියක රිටක් වගේ ඕගොල්ලොන්ට පේනවා නිකන් මේක නිකන් කණුවක් වගේ නිකන් අර මේ තියෙන flag pole එක ඕගොල්ලොන්ට ඒක පැහැදිලි මෙන්න මේ වගේ හොඳ volume එකකින් වෙන upside එකට යන විදිහේ trend එකක් start කරලා ආපහු මෙන්න මෙහෙම මෙහෙම පොඩි consolidate එකක් ඇවිල්ලා කියන රෙසිස්ටන්ස් එකත් සපෝට් එකත් අතරින් ආපහු බ්‍රේක්අවුට් එකක් වෙනවා නම් ඒක පුලිෂ් පැනට් කියන පැටර්න් එක හැදෙනවා ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය රෙසිස්ටන්ස් වෙන්නේ දෙකකුත් සපෝට් වෙන්නේ දෙකකුත් ඊට පස්සේ තමයි අප්සයිඩ් එකට මාකට් එක යන්නේ නමුත් මේක ඩවුන් සයිඩ් එකට බ්‍රේක් අවුට් වෙන්නත් මේ පැටර්න් එකට අනුව නමුත් මේ කියන බුලිෂ් පැනට් එකක් හැදිලා තියෙන්නේ මේ බුලිෂ් පැනට් එකට අනුව මාකට් එක අප්සයිඩ් එකට යනවා මෙන්න මේ කියන රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගෙන එතකොට ඔයාලට මේ කියන රෙසිස්ටන්ස් එක බ්‍රේක් වුණොත් ලොง පොසිෂන් එකක් දාන්න පුළුවන් සපෝට් එක බ්‍රේක් වුණොත් ෂෝට් පොසිෂන් එකක් දාන්න පුළුවන් ඉතින් ඕගොල්ලොන්ටත් පේනවා ඉතින් මේක 100ට 100ක් ඇත්තටම ප්‍රයිස් චාට් එකේදී මේව හැදෙන්නේ නැහැ නමුත් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේක බුලිෂ් පැනට් එකක් වගේ ඒ වගේම මේක 1 hour time frame එකේදී තමයි අපිට clearly බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම වුණොත් මේ කියන market එක upside එකට breakout වුණොත් මේ pattern එක breakout වුණොත් එහෙම මේකේ target එක ඉන්නේ $43,000 වගේ level එකක්. ඕගොල්ලොන්ට පේනවා මෙන්න 43800 නමුත් 43500ට වගේ නේකට profit ගන්න පුළුවන් වෙවි. නමුත් මම අද recommend කරන්නේ නැහැ ඕගොල්ලොන්ට මෙන්න මේ කියන pattern එකට trade කරන්න. ඒකට හේතුව තමයි අද ඊරිදා දවසක් නිසා මේ කියන patterns ගොඩාක් දුරට fake out වෙන්න පුළුවන්කමක් තියෙනවා.
නමුත් මේ කියන සපෝට් එක බ්‍රේක් වුණොත් ආපහු මෙහෙම ඇවිල්ලා මේ කියන සපෝට් බොක්ස් එකට ඇවිල්ලා මාකට් එක අප් වෙන්න පුළුවන්. නමුත් බැරි වෙලා හරි මෙන්න මේ කියන ලෙවල් එකට ටාගට් එකට ආවේ නැති වුණත් මම මේ ටාගට් එක අයින් කරන්න මෙන්න මේ හරියට වගේ මාකට් එක අප් වුණොත් එහෙම ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් RSI එක දැන් ඩවුන් සයිඩ් එකට එනවා. මෙන්න මේ කියන ප්‍රයිස් එක අප් වුණොත් එහෙම මෙන්න මේක මේ විදිහට බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදෙන්න පුළුවන් ඕගොල්ලොන්ට. මම කියන්න මොකද්ද කියලා පැහැදිලි ඇති එක්ස්පීරියන්ස් ට්‍රේඩර්ස්ලාට ප්‍රයිස් එක උඩට එනවා කියන්නේ. එතකොට මේක මේ හයි එකට වඩා උඩින් හයි එකක් හැදෙන නිසා මේක හයි විදිහට මේ එතකොට RSI එකෙත් මේ හයි එකට වඩා මේ කියන RSI එකත් උඩට ඇවිල්ලා මෙතන ලෝ එකක් හදලා මෙන්න මේ විදිහට බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදිලා මේ කියන මාකට් එක ආපහු ඩ්‍රොප් වෙන්න පුළුවන් මේ කියන yellow box එකට. මේක තමයි මට අප්ඩේට් කරන්න ඕනි උනේ. ඒ වගේම important daily time frame එකේ එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා දැනටත් මේ කියන strong resistance එක break out වුණා. ඒ වගේම මේ කියන strong resistance trend line එකෙන් උඩ මාකට් එක hold කරා. ඒ වගේම ඊයේ දවසේදී මේ ලෙවල් එකෙන් උඩ ප්‍රයිස් එක හෝල්ඩ් කරන් ඉඳලා මාක් මේක රීටෙස්ට් කරා. ඉතින් හෙට සඳුදා නිසා මේක අප්සයිඩ් එකට යන්නත් පුළුවන්. කොහොම වුණත් ටෙක්නිකලි මෙන්න මේ කියන ෆෝල් ඉන් වෙච් එකට අනුව ඒකේ ටාගට් එක තමයි මෙන්න මේ කියන ලෙවල් එක ඕල් ටයිම් හයි එක ඩොලර් 70,000 ලෙවල් එක. ඕගොල්ලන්ට ස්පොට් බයි කරනවා නම් මේක හොඳ අවස්ථාවක් ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ හෝල්ඩ් කරන්න පුළුවන් අයට. මාකට් එක බුලිෂ් අතට හැරුණා. ඒ වගේම තමයි මට ඕගොල්ලන්ට ඉම්පෝර්ටන්ට් ෆොටෝ එකක් පෙන්වන්න ඕනි. මෙන්න මේ ෆොටෝ එකේ 3 ඩේ කියන ටයිම් ෆ්‍රේම් එක. ඉතින් මගේ පීට් يعني ගෙවලා ගන්න තියෙන ට්‍රේඩින් වේව් එක මේ අවස්ථාවේ පොඩි නැතිවීමක් වෙලා තියෙන නිසා මම දැනට තාම පීට් වර්ෂන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේක තියෙන කට්ටියට පුළුවන් ගන්න 3 ඩේ ටයිම් ෆ්‍රේම් එකෙන් 3 ඩේ ටයිම් ෆ්‍රේම් එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් RSI එක මෙන්න මේ විදිය ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇවිල්ලා එතකොට මෙන්න මේ කියන ප්‍රයිස් එකත් මෙන්න මේ කියන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරපු නිසා මෙන්න මෙතෙන්ද සමාන වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ කියන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙනකොට මේ ඕගොල්ලොන්ට පැහැදිලි නැතුව දන්නේ නැහැ. මේ කියන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරනකොට බලන්න හැදිච්ච ස්ට්‍රෝන් කැන්ඩල් එක. ඒ වගේම තමයි මෙතනත් මේ කියන ට්‍රෙන්ඩ් රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරනකොට හැදුන ස්ට්‍රෝන් බුලිෂ් කැන්ඩල් එකක්. මේකට අනුව අපිට බලා ගන්න පුළුවන් ආපහු බුල් මාකට් එකක් ස්ටාර්ට් කරා වෙන්නේ කියලා මෙන්න මේ කියන ඉන්ඩිකේටර් වලට අනුව. ඉතින් මම දැනට කොහොමත් මම බුලිෂ් බිට්කොයින් ප්‍රයිස් ටාගට් එකේ. ඕගොල්ලෝ බයි කරනවා නම් ඉතින් මේක හොඳ අවස්ථාවක් වේවි. නමුත් මම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. ඕගොල්ලන්ගේ ඕන් රිසර්ච් එකක් කරලා ගන්න. ඉතින් ඔයාට බයි කරනවා නම් මේක හොඳ අවස්ථාවක් වේවි. ඕගොල්ලොන්ට මේ ඉන්ඩිකේටර් දෙකටම අනුව ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ කියන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙනවා. RSI එකේ බ්‍රේක් වෙනකොට ආපහු ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනත් ඒ වගේම දෙයක් තමයි වුනේ. ඉතින් ඕගොල්ලන්ට මමට ඉම්පෝර්ටන්ට්ලි කතා කරන්න අවශ්‍ය වුණේ මෙන්න මේ කියන බුලිෂ් පැනට් එක. ඕගොල්ලන්ට ටෙක්නිකල් ට්‍රේඩිස්ලා විදිහට එඩුකේෂන් එකක් මට ලබා දීමට තමයි අවශ්‍ය වුණේ. ඉතින් කැමති කට්ටියට ට්‍රේඩ් කරන්න පුළුවන්. රෙසිස්ටන්ස් බ්‍රේක් වෙනකොට ඕගොල්ලෝ දන්න ලොง පොසිෂන් එකක්, සපෝට් බ්‍රේක් වෙනකොට ෂෝට් පොසිෂන් එකක්. නමුත් අද ඉරිද නිසා පොඩ්ඩක් ඩේන්ජර් තියෙනවා මාකට් එක පොඩ්ඩක් ට්‍රේඩ් කරන එක. ඉතින් මම හිතන්නේ මේක බුලිෂ් පැටර්න් එකක් වුණත් බුලිෂ් පැත්තට බ්‍රේක් වුණොත් එහෙම ඕගොල්ලොන්ට මම අපා පෙන්නන්න. බුලිෂ් පැත්තට බ්‍රේක් අවුට් වුණොත් එහෙම මේක හයි වෙලා, ඒ කියන්නේ හයර් විදිහට ඇවිල්ලා ඒ වගේම RSI එකත් උඩට ඇවිල්ලා මේක ඩයිවර්ජන්ස් එකක් වේවි. එහෙමත් නැත්නම් මේක සපෝට් එක බ්‍රේක් වුණොත් මේ කියන yellow box එකට ඇවිල්ලා මාකට් එක අප් වේවි. එතකොට නමුත් ඕගොල්ලන්ට ලොง පොසිෂන් එක රෙසිස්ටන්ස් බ්‍රේක් වුණොත් එහෙම මෙන්න මෙතන තියෙන
ඔයාලට යම් ප්‍රමාණයක් දැරිය හැකි මුදලක් ආයෝජනය කරන්න නැත්නම් ලොง පොසිෂන් එකකට දාන්න පුළුවන්. නමුත් සපෝට් එක බ්‍රේක් වුණා ෂෝට් පොසිෂන්ස් දාන්න යන්න එපා. මේ ලෙවල් එකට රීටෙස්ට් කරන්න එනකන් ඉන්න. එතකොට තමයි අපිට කන්ෆිඩන්ස් එකක් තියාගෙන ට්‍රේඩ් එක දාන්න පුළුවන්. අවසාන වශයෙන් මතක් කරන්න තියෙන ද බිට්‍රේඩ් ඔෆිෂියල් කියන Telegram channel එකට join වෙන්න link එක දාලා තියෙනවා පල්ලෙහෙන්. ඒ වගේම ද බිට්‍රේඩ් ඔෆිෂියල් කියන Telegram channel එකටත් අනිවාර්යෙන් join වෙන්න. Sorry ද බිට්‍රේඩ් YouTube channel එක subscribe කරන්න, notification bell එකත් අනිවාර්යෙන් on කරලා තියාගන්න. Important update කතා කරනවා. ඉතින් අද ලොකුවට analyze එකක් කරේ නැත්නම් මොකද අද ඉරිදා traders ලාට ඒක ඇත්තට සුබදායක නැහැ. ට්‍රේඩ් කරන එක නමුත් හෙට සඳුදා ඉඳන් ආපහු සුපුරුදු විදිහට අලුත් පැටර්න්ස් එක්ක මාකට් එකේ අරන් යනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ දැනුම ෂෙයා කරගෙන. නමුත් අදත් ඕගොල්ලෝ මම හිතනවා බුලිෂ් පැනට් එක කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඇති කියලා. ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, subscribe කරගන්න. හෙටත් වීඩියෝ එකක් අරන් ඉන්න. හැමෝටම සුබ දවසක්.